ජනපතිගෙන් උදුරට පොරොන්දුවක් මේ ඉඩම් ජනතාවගේ ඉඩම් අනිවාර්යයෙන්ම ජනතාවට හිමි යුතුයි ඒක අපේ පැහැදිලි ප්‍රතිපත්තිය සංවර්ධන සංග්‍රාමය ඉලක්ක කරගනිමින් නව ලොතරැයියක් රබර් සහන ආධාරය දෙගුණයකින් ඉහළට හවායි දූපත වෙනසීමට ලේන් සූදානම් බෙදීම් වලින් තොරව සියලු දෙනා එකම බිමකදී සමරන හජ් උත්සවය සමාජ සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට පෙන්වන ආගමික උත්සවයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරනවා. අදට යෙදී ඇති හජ් උත්සව වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළා. ඉස්ලාම් දහමේ පංචමහා වගකීම් වලින් පස්වැන්න ලෙස සැලකෙන්නේ හජ් වන්දනාවයි. ලෝ පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් තමන් වෙහෙස මහන්සි වී උපයාගත් මුදලින් කොටසක් වැය කර මක්කම නගරයට ගොස් වන්දනා කිරීමෙන් දෙවියන් කෙරෙහි තිබෙන විශ්වාසය යලිත් අහුරු කරනවා. මක්කම යන අය මෙන්ම එසේ ගමන් කිරීමට අපහසු බොහෝ දෙනා අද දිනේ විවිධ ආගමික කටයුතු වල නිරත වෙනවා. හජ් වන්දනාව වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් එකම පූජා භූමියකදී එකම අරමුණකින් සිදු කරන ආගමික උලලක් ලෙස මෙය හඳුන්වනවා. සාමූහිකත්වයේ අගේ උත්කර්ෂවත්ව පෙන්වන හජ් උත්සවය සමාජ සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට සන්නිවේදනය කරන ප්‍රමුඛ ආගමික උත්සවයක් බවද ජනාධිපතිතුමා සඳහන් කරනවා. සියලු ભેද දුරු කරමින් ලොව නන්දෙසින් පැමිණෙන ඉස්ලාම් බැතිමතුන් සිදු කරන මෙම වන්දනාව ලෝක සාමය සඳහා පවත්වන ජාත්‍යන්තර සමුළුවක් ලෙසයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. සමානාත්මතාව ගොඩනැගීම සඳහා පරිත්‍යාගශීලී ජීවිතයකට දිරිගන්වන හජ් උත්සවය සමස්ත ලෝකවාසීන්ටම ආදර්ශයක් බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. හජ් උත්සවය වෙනුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනේ ආගමික වතාවත් පැවැත්වුණා. ගාල්මෝදුර පිටියේදීද එවිනුවෙන් විශේෂ ආගමික වතාවක් සිදු කෙරුණා. ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම් වලින් 88%ක් පමණ මෙවන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් බවත් ඉදිරි 12%ක ප්‍රමාණය කඩරමින් එම ජනතාව වෙත ලබා දීමේ පැහැදිලි ප්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය සහ නැවත ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්. කන්කසන්තුරේ මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය සහ නැවත ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මේ වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 400ක්. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේ රටේ සමස්ත ධීවර කර්මාන්තය සක්‍රීය මාවතකට යොමු කිරීමේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් වැඩපිළිවෙල යටතේ. සමරු පළකේ නිරාවරණය කර මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. මයිලිඩ්ඩි ධීවර ජනතාවගේ උපහාරය පුද කරමින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිරණයක්ද පිළිගන්වනු ලැබුවා. අනුතුරුව ජනාධිපතිතුමා ප්‍රදේශයේ ධීවර ජනතාව සමග සුහද කතාබහක නිරත වීමටද අමතක කළේ නැහැ. රැසසිටි පිරිස අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ තවමත් ආරක්ෂක අංශ බහරයේ පවතින මයිලිඩ්ඩි පාසල් ඇතුළු පාසල් කිහිපයකට අයත් ඉඩම් ඉදිරි සති දෙක තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බවයි. මයිලිඩ්ඩි ධීවර වරාය ආශ්‍රිතව ඉඩම් අහිමි වූ ජනතාවටද ඉඩම් ලබා දීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන බවද ජනාධිපතිතුමා පැවසුවා. යුද්ධයේ අපේ සියලු දේවල් විනාශ කළා. ඒ නිසා මේ යුද්ධයේදී විනාශ වුණේ සිංහල දමිළ මුස්ලිම් කියලා එක කොටසක් නෙවෙයි සියලු දෙනා විනාශ වුණා. ඒ නිසා අපි සෑම කෙනෙකුගේම අද ප්‍රධාන අරමුණ අදිෂ්ඨානය නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන විදිහට අපි සෑම කෙනෙක්ම කොහොමද කටයුතු කරන්න කියන එක. ඒ ජනතාවට අයිති ඉඩම් වලින් 12%ක පමණ ප්‍රමාණයක් තව නිදහස් කරන්න තිබෙනවා. මේ ඉඩම් ජනතාවගේ ඉඩම් අනිවාර්යයෙන්ම ජනතාවට හිමිය යුතුයි. ඒක අපේ පැහැදිලි ප්‍රතිපත්තිය. ඒක උතුරේ විතරක් නෙවෙයි මුළු රට වශයෙන් ගත්තොත් මේ රටේ ජනතාවට අයිති ඉඩම් තියෙනවා නම් කොහේ හෙව් බිම් අඟලක් හරි ඒ ජනතාව සතු වේතු. ඒ නිසායි මයිලඩි මහාවිද්‍යාලය ඇතුළු විශේෂයෙන් මේ පාසල්
අපි ඉදිරි සති දෙකක් ඇතුළත ස්ථිර වශයෙන්ම නිදහස් කරනවායි කියන එක තමුන්වහන්සේලාට කියන්නට ඕනේ. අපි උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු වේගවත් කරන්න දැනට මාස දෙකකට කලින් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් මම පිහිටෙව්වා. සමහර ප්‍රශ්න තිබෙනවා, ඒ ප්‍රශ්න තමුන්වහන්සේලාට විතරක් උතුරේ තිබෙන ප්‍රශ්න විතරක් නොවේ. උදාහරණයක් විදිහට ගත්තොත් මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය. මත්ද්‍රව්‍ය ජාවාරංකාරයෙන් විදිහට කටයුතු කළ අය අහුවෙලා අධිකරණයෙන් වැරදිකාරය වෙලා මරණීය දණ්ඩනය නියමලා ඉන්නේ සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට මම තීරණය කළා තියෙන බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. කාගේ හෝ අතේ මත්ද්‍රව්‍ය තිබිලා අහු වුණොත් මත්ද්‍රව්‍ය වල අයිතිකාරය කියලා දැනගත්තොත් අපි ඒ පිළිබඳව නීතියෙන් සහනයක් දෙන්නේ නැහැ. ඉහළම දඬුවම් එයාට දෙනවා, මරණීය දණ්ඩනයක් ක්‍රියාත්මක කරනවා. මේ මරණීය දණ්ඩනය නියමලා ඉන්න අයගේ නාම ලේඛනය අපිට පහුගිය දවස්වල ලැබුණා. ඒකේ උඩම ඉන්නේ පකිස්තාන් ජාතිකයෝ 5 දෙනෙක්. ඒ වගේ මරණ දණ්ඩනයේ නියමිතයන්ගෙන් උඩම ඉන්නේ කාන්තාවෝ. මම පකිස්තාන් අලුත් රජය සමග සාකච්ඡා කරගෙන යනවා. මේ පකිස්තාන් ජාතිකයින් මරණ දණ්ඩනයේ නිවෙලා ඉන්න අය, ඒගොල්ලන්ගේ රටට බාර ගැනීම සම්බන්ධයෙන්. ඒ නිසා මෙවැනි කාරණා පිළිබඳව නීතිය අපි තදින්ම ක්‍රියාත්මක කරනවා රට වශයෙන්. මයිලිඩි දීවරවරාය වසර 31ක් පුරා භාවිතයට ගත්තේ නාවික හමුදාවයි. මෙම දීවරවරාය ප්‍රතිසංස්කරණය කර නැවත ජනතාව වෙත ලබා දීමෙන් දීවර පවුල් 4000කට පමණ රැකියා අවස්ථා හිමිවන අතර අතුරු රැකියාවල නිරත විශාල පිරිසකටද ඉන් විශාල සිතක් සැලසෙනවා. අපි දැනගත යුතු දේ තමයි මේ ජනතාව ජීවත් වුණු භූමියේ අයිතිය ලබා දීම. මං හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා දැනට මැදිහත් වෙලා තියෙන විශාල පියවර රාශියක් අරගෙන තියෙනවා. ඒ වගේම එතුමා මේ ජනතාවට සාධාරණයේ ඉෂ්ට කරාවි කියන එක මං උතුරේ දේශපාලකයන්ට මතක් කරන්න කැමතියි. වැටුප් විෂමතා ඉවත් කිරීමේ කොමිසමේ සමාජිකින්ගේ නම් ගැසට් කර තිබෙනවා. සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සහ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳ සොයා බැලීමට පත්කළ සමාජිකින්ගේ නම් මෙසේ ගැසට් කර තිබෙනවා. එස් රණුග්ගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට සමාජිකින් 15 දෙනෙකු ඇතුළත්. රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා පිළිබඳ දීර්ඝ අධ්‍යයනයකින් පසු එම විෂමතා ඉවත් කිරීමට නියමිතයි. එමෙන්ම ප්‍රශස්ත වැටුප් ව්‍යූහයක් රාජ්‍යංශයට හිමිකර දීම මෙන්ම සුදුසුකම් සහිත නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම ආදී පිළිබඳවද නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිසමට පැවරෙනවා. මාස දෙකක කාලයක් ඇතුළත අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි. ව්‍යවසායක පාරාදීසයක් බිහි කිරීමේ වැඩසටහනේ තවත් අධිරයක් ලෙස ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන 29, 30 සහ 31 යන දිනවල මොනරාගලදී පැවැත්වීමට සියලු කටයුතු මෙවර විට සූදානම් කරමින් පවතිනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හා ගම්පෙරළිය වැඩසටහන් මුල් කරගනිමින් නව ලොතරැයක් හඳුන්වා දීමද සිදු කෙරුණා. රජී සංවර්ධන සංග්‍රාමයේ ඉලක්ක කරගත් සංවර්ධන වාසනාව නැමැති මෙම විශේෂ ලොතරැය දැන් වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. ටිකට් පත එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති SAP සූරියපෙරුම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. සංවර්ධන වාසනාව ලොතරැයි ලබන මස 27 වනදා දිනුම් ඇදීමට නියමිතයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත මොනරාගල පිහිටි එම භූමිය නියු චමාතේ ලසන්ත අලගියවන්න මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නම් කර ඇත්තේ දේශප්‍රේමී කැරැල්ලෙන් සංවර්ධන සංග්‍රාමයට යන තේමාව යටතේයි. ප්‍රදර්ශන කලාප 12ක ප්‍රදර්ශන කුටි 515ක් ඉදිකිරීම අපේක්ෂාවයි. ප්‍රදර්ශන භූමියට පැමිණි නියෝජ්‍යමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාහි කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කළා. දින 3ක් පුරා පැවැත්වෙන ප්‍රදර්ශනයට අතිවිශාල ජනතාවක් සහභාගී විය හැකි බැවින් ඊට අවශ්‍ය පහසුකම් සලසන ලෙසයි නියෝජ්‍යමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ. ප්‍රදර්ශනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද නියෝජ්‍යමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මොඩරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රදර්ශන භූමිය ආරක්ෂාව වෙනුවෙන්ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. අපි බලාපොරොත්තු වෙන ලක්ෂ සංඛ්‍යාත අජන්තාවගේ ජීවිත සහ දේපල සුරක්ෂිත කර දහසේ එම ප්‍රදර්ශනයේ නැරඹීමේ අවස්ථාව සලසා දීම නිලධාරීන් 3000කට වැඩි සංඛ්‍යාවක් රාජකාරිය යෙදීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් තුලින් තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කර ඇති බව රාජ්‍ය මාධ්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
යැපෙන දේශපාලන සංස්කෘතියක් මේ රටේ හිටපු නායකයන් තමයි ඇති කරලා තියෙන්නේ. මේ යැපෙන මානසිකත්වය වෙනස් කරන්න තමයි මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන මේ සංකල්පය ඉදිරිපත් කරලා තියෙන්නේ. ව්‍යවසායකයට මුල් තැන දෙන්න. ඒ වගේ අදහසක් තියෙනවා නම් බැංකුවකට ගිහිල්ලා අදහස ඉදිරිපත් කරලා යෝජනා ඉදිරිපත් කරලා කිසිම පොලියක් නැතුව පොලිය බිඳුව. ඒ කියන්නේ බැංකුවෙන් පොලියක් ගහනවා. නමුත් ඒ පොලිය රජයෙන් පියවනවා. ණය යෝජනා ක්‍රම ගණනාවක්ම තියෙනවා. 50,000 ඉඳලා මිලියන 750ක් වෙනකන් සහනාධාර මිලට ණය ලබන්න පුළුවන්. එහෙම තමයි අපි මේ ඈව දිරිගන්වලා තියෙන්නේ. වන සංරක්ෂණ ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. තවත් කැබිනට් යෝජනා කිහිපයකටම අනුමැතිය ලැබී තිබෙනවා. බතුපරපුරේ යහපත වෙනුවෙන් පරිසරය සුරක්ෂිත කිරීම සඳහායි වන සංරක්ෂණ ආඥා පනත සංශෝධනය කෙරෙන්නේ. මෙම යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. රබර් වකාව ඵලදායී ලෙස ඉහළ නැංවීම සඳහා රබර් සහනාධාරයේ ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ අනුව හෙක්ටාරයකට ලබා දුන් රුපියල් 150,000ක සහනාධාරය රුපියල් 103 දක්වාද රබර් නැවත වගා කිරීම සඳහා හෙක්ටාරයකට ලබා දුන් රුපියල් 175,000ක මුදල රුපියල් 350,000 දක්වා වැඩි කිරීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. පොල් කර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සැපීම ඉලක්ක කර ගනිමින් අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා. අපනයන නිෂ්පාදන කම්මාණ්ඩ 5000ක් ගොඩනැගීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. 2018-2020 යන කාල සීමාවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජාතික කලා භවන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ සඳහා රුපියල් මිලියන 42ක ප්‍රතිපාදන වෙන්කර ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් ශ්‍රී ලංකා කේටරින් මිහින් ලංකා ආයතනවල පසුගිය සමයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමාබුවේ ප්‍රකාශ ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 4 දෙනෙකුට නොතීසෙන් නිකුත් කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්දවාස් ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන යන මහතුරුන්ටයි මෙලෙස ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දෙන ලෙසට නොතිස් නිකුත් කෙරුණේ. ඒ අනුව මිහින් ලංකා ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 29 වන දින කොමිසම හමුවට කැඳවීමට නියමිතයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව සජින්දවාස් ගුණවර්ධන මහතාද මිහින් ලංකා ගුවන් සමාගමේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්. මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ නීත්‍යානුකූල භාවය සම්බන්ධවද ජනාධිපති කොමිසමේ විශේෂ අවධානය යොමු තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සාක්ෂිම සීමේදී එම ආයතනයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සම්බන්ධ අයථා ගනුදෙනු රැසක තොරතුරු අනාවරණය වුණා. ක්වාලාලම්පුර් සිට කටුනායකට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් තම පෞද්ගලික උවමනාවක් මත සිංගප්පූරුවට ගෙන්වා ගැනීමට නිශාන්ත වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබූ බව මිට පෙරදී හෙළි වුණා. ඒ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විශාල මුදලක් අහිමි වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ පසුගිය ආණ්ඩු සමයේ සිදු කළ බව කියන සීසෙන් ආයතනයේ මූල්‍ය වංචා පිළිබඳ නඩුව හෙට විභාගයට ගෙනෙනවා. නඩු විභාගය සිදු කරන්නේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී. කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් CSN ආයතනය ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 234ක මුදලක් යෙදවීම පිළිබඳ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය විමර්ශන ආරම්භ කළා. මෙම මුදල් උපයාගත් ආකාරය මෙතෙකුන් තහවුරු කිරීමට අපොහසත් වී තිබෙනවා. එම ආයතනයේ කටයුතු වෙනුවෙන් රජයේ සේවකීන් හා රාජ්‍ය දේපළ භාවිත කර ඇති බවටද තොරතුරු හෙළිවෙමින් පවතිනවා. එමෙන්ම පසුගිය ආණ්ඩුව සමයේ CSN ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග දූෂිත ගනුදෙනු රැසක් සිදුකර ඇති බව වාර්තා වනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශ්වාසවන්තම සංගයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් සමාගම් දෙකකින් රුපියල් මිලියන 50 බැගින් CSN ආයතනය ආරම්භ කිරීමට යොදවා තිබෙනවා. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප ව්‍යාපාරිකයෙකු මේ සඳහා රුපියල් මිලියන 52ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. පෞද්ගලික සමාගමක් රුපියල් මිලියන 25ක මුදලක්ද CSN ආයතනය ආරම්භ කිරීමට ලබා දුන් බව සඳහන්. එමෙන්ම මූල්‍ය සමාගමක් රුපියල් මිලියන 50ක ණය මුදලක් මේට ලබා දී ඇති බව ප්‍රකාශ වනවා. කෙසේ වුවද මෙම තොරතුරු හා CSN ආයතනයේ ලිපිගොනුවල සඳහන් කරුණු අතර බරපතල පරස්පරතාවක් ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය හෙළි කරගත්තා.
වසර 2012-2015 කාලයේදී ක්‍රිකට් තරඟ විකාශය කිරීමේ අයිතිය මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය CSN ආයතනය වෙත ලබා දී තිබෙනවා. මේ හේතුවෙන් ක්‍රිකට් තරඟ විකාශය කළ රූපවාහිනී සංස්ථාවට අතිවිශාල පාඩුවක් සිදු වුණා. එහෙත් CSN ආයතනය රුපියල් මිලියන 3000කට අධික ආදායමක් එයින් උපයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග හා රොහාන් වැලිවිට යන සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් අපමත මුදාහැරීමට අධිකරණය නියෝග කළා. කොමිස් මුදල් ලබා ගැනීමේ අරමුණින් පසුකිය රජය වරාය ගුවන්තරපොළ වැනි අසාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කර රට දෙවන්ත ණය උගුලක සිර කළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සැමට සහන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා අලුත්ගම් ආර දකුණු ඉවුර පිටවාන පාලම ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඒ සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 239ක්. මෙම පාලම ඉදිකිරීම හේතුවෙන් ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගැටලු රැසකට විසඳුම් ලැබී තිබෙනවා. කඩිමුඩියේ ගුවන් තොටුපළ හදලා ගුවන් තොටුපළ වෙනුවෙන් වැය කරපු ණයවලින් වෙනමම කොමිස් කුට්ටියක් අරගෙන අද ගුවන් තොටුපළේ නිර්මාතෘවරුන් සුරසැප ලබනවා. අපි කරන්න යන්නේ පාඩු ලබන සුදුවලි ආයතනයක් සාර්ථකව ගුවන් තොටුපළවල් කළමනාකරණය කරන තවත් ජාත්‍යන්තර ආයතන සමග සම්බන්ධ කරන අනාථ වෙච්ච සුදුවලි ව්‍යාපෘතියක් ශක්තිමත් ව්‍යාපෘතියක් බවට පත් කරන්නටයි අපි කටයුතු කරන්නේ. සාර්ථක ගුවන් තොටුපළක් බවට පත් කරලා මේ ගුවන් තොටුපළේ රස්සා 10000ක්වත් බිහි කරන්නට අපේ යහපාලන රජයේ කටයුතු කරනවා. කෙටි විරාමයක්. බුදුදහමට අපහස වන ආකාරයේ නාට්‍ය විකාශය කිරීමට රාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රියා කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යක් බව අදාළ අංශය පෙන්වා දෙනවා. සිවරුමුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රජයේ මුදල් ලබා දී බුදුදහමට පහර දෙන නාට්‍ය නිර්මාණය කර ඇති බවයි. නිර්වස්ත්‍රන් පරමන් සුකන් යනුවෙන් එක් නාට්‍යයක් නිර්මාණය කර ඇති බව රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා. මේ පසුගිය දවසේ මම ගුවන් විදුලිය ආගෙන ඉන්නකොට ආන්ද්‍රෝණී මම දැක්කා රජයේ මුදල් දීලා නාට්‍ය හතක් හදනවා. ඒ නාට්‍ය හතේ බුදුදහමට පහර ගහලා ඒ නාට්‍ය හදලා තියෙනවා. ඒ එකක් මම කියනවා නිර්වස්ත්‍රං පරමං සුඛං කියලා. ITN FM ඔස්සේ නාට්‍ය 15ක් විකාශය කිරීමට නියමිත අතර එයට මුලින් කී ආකාරයේ නාට්‍යයක් ඇතුළත් වෙ නැහැ. රාජපක්ෂ මහතා මේ අනුව බලය ලබා ගැනීම සඳහා අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවටයි චෝදනා එල්ලවන්නේ. පාලි භාෂාවේ එන වචනවලට ආසන්නෙන් යෙදෙන වචන මේවාට යොදා තිබුණද කිසිලෙසකින්වත් බුදුදහමට අගෞරව කිරීමක් නාට්‍ය තුලින් සිදුවන්නේ නැහැ. අතීතයේ පටන් විවිධ සාහිත්‍ය නිර්මාණවලට මෙවැනි යෙදුම් භාවිත කළද බුදුදහමට අගෞරව කිරීමක් එහිදි සිදු නැති බවයි සාහිත්‍ය විචාරකයන් පවා පෙන්වා දෙන්නේ. කෙසේ වුවද ITN FM විකාශය වන මෙම නාට්‍ය පිළිබඳ අසත්‍ය ප්‍රචාරගෙන ගියද ඒවා විකාශය කිරීම නතර කරන්නේ නැති බවයි ITN මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ විමල් කැටපියාරච්චි මහතා ප්‍රකාශ කරන්නේ. ITN FM ඔස්සේ විකාශනය වෙන එම ගුවන්විදුලි නාට්‍ය මාලාව සම්බන්ධයෙන් අප නාලිකාවක් ලෙස වග කියනවා. එයින් බුදුදහමට හෝ වෙනත් ආගමකට කිසිදු අපහාසයක් නොවන බවයි අපගේ අවංක හැඟීම. එම ගුවන්විදුලි නාට්‍ය මාලාව ලෙසකින් අත්හිටුවීමක් කරලා නැහැ. කිසිදු නිල දැනුම් දීමක් අපගේ නාලිකාව වෙත සිදු පාර්ශ්වයකින් සිදු කර නැහැ. එය අත්හිටුවන්නේ කියා. තරුවන් සරණයි යනුවෙන් එක නාට්‍යයක් තිබෙනවා. කුඩා දරුවන් පවා තරු බවට පත් කරන්න වෙහෙසෙන තාරකා සමාජය ගැන ඉතාම විශිෂ්ට නිර්මාණශීලී පියදුමකින් ඒක පැහැදිලි කරන්න හදලා තියෙනවා. ඒ වගේම තමයි මේ නිහොන් සැප ලැබේවා කියන එක. ඉතින් මේ නිහොන් කියන්නේ ජපානයට කියන නම. ඒකට මේ ජපානයේ රැකියා සඳහා යන තරුණයන්ගේ ජීවන ඉරණම ගැන කියන කතාවක් නිහොන් සැප. බුදුන් වහන්සේ පවා කියලා තියෙනනේ මේ ඇසූ දුටු පමණින් විශ්වාස නොකර විමසා බලන්න. සම්මානනීය ගුවන්විදුලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන මාලක දේවප්‍රිය මහතා රචනා කර අධ්‍යක්ෂණය කර ඇති මෙම නාට්‍ය මාලාව මෙරට ප්‍රවීණ කලාකරුවන් රසක් සම්බන්ධ වනවා. ජාතික සමගිය හා සංහිඳියාකාරංශයේ අනුග්‍රහයෙන් ප්‍රචාරය කෙරෙන මෙම ගුවන්විදුලි නාට්‍ය මාලාවේ තිරපිටපත සහ එහි අන්තර්ගතය සමාජයට අවශ්‍ය බොහෝ දෑ විචාරශීලීව සහ ප්‍රායෝගික ලෙසින් කතිකාවකට ලක් කර තිබෙනවා. බුදුදහමේ හරය හා වටිනාකම් විකෘති වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් අනුමත කිරීමට තරම් වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙස තමන් කටයුතු නොකරන බවද ජාතික සමගිය හා සංහිඳියාකාරංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළා.
2016 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඖෂධ වර්ග 48ක මිල පහත දැමීමත් සමග බොහෝ පිරිසකට එහි ප්‍රතිලාභ මෙවර විට ලැබෙමින් පවතිනවා. අදිරුදර පීඩනයේ සහ දියමෙඩියාව රෝගෙන් පීඩා මිදෙන රෝගියෙකු මාසයකට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීමට දළ වශයෙන් රුපියල් 7860ක් වැය කළා. එහෙත් ඖෂධ මිල අඩු කිරීමත් සමග වර්තමානයේ ඒ සඳහා වැය වන්නේ රුපියල් 3117.50ක් පමණයි. ඖෂධ මිල අඩු කිරීමේ වාසිය පිළිබඳ අමාත්‍ය හරින් ප්‍රාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළා. මේකේ අත්‍යවශ්‍ය බෙහෙත් අපි විශ්වාස කරා ප්‍රයිස් රෙගියුලේෂන් එකක් නැත්නම් මිල පාලනයක් කරා සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට විශාල වෙනසක් ඇති වුණා. මේක සම්බන්ධයෙන් කවුරුත් අද වෙනතුරු කතා කරා. දොස්තර මහතුරු ඒක හොඳයි කියලා කිව්වද කොතනකවත්? ඒක ගැන කතා කරා. මේ වගේ දේවල් වෙන්න ඕනේ, මේවට තවත් අපි සහයෝගය දෙන්න ඕනේ, මේ වගේ දේවල් කරන්නට ආණ්ඩුවක එකතු වෙන්න ඕනේ කිව්වද? ස්ටෙන්ට් ඔපරේෂන් වලට දෙන්න සහයෝගය. දැන් අපේ අද බදුල්ලේ ගියේ කැබිනට් එකේ පාස් වුණා වකුගඩු රෝගය සම්බන්ධයෙන් මිලියන 600ක වෙනම ඒකකයක් දාලා. අපි ඌව පළාතටම නෑ, හાર્ට් ඇටැක් එකක් ඇදුනොත් එන්ජියෝග්‍රෑම් එකක් කරනවත් කැට් ලැබ් එකක් නෑ. ඒකට මුදල් පාස් කරා. ඉතින් මේ වගේ ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශාල පිම්මකට කියලා දැන් හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් දවසට රුපියල් 262ක් දිනකට බෙහෙත් වලට ගිය වියදම රුපියල් 103කට අඩු වෙලා තියෙනවා. මේ සම්පූර්ණ සංඛ්‍යාලයකින් දිනන මේක මහා විශාල අඩුවක්. මාසෙට රුපියල් 7860ක් වියදම් කරපු මිනිස්සෙක් දැන් රුපියල් 3118යි වියදම් කරන්නේ. මාසෙ ඉතිරි කිරීම රුපියල් 7714යි. මේ අතර සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා මෙහිදී අදහස් පළ කළා. මේ දවස්වල කතා වෙන කාරණාවක් තමයි මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා ජරාව කුණු ගේන්න පුළුවන්ද කියලා. සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා මෙතෙක් පැවති කුණු ආනයනය අපනයනය වෙනස් වුණා කියන මතය සම්පූර්ණයෙන්ම වැරදි. මෙතෙක් තිබිච්ච ස්ටේටස් කෝ එක ඒ විදිහටම තියෙනවා. වෙලා තියෙන එකම දේ තමයි කුණු මොනවද කියන එක ලයිස්තුගත කරලා ඒ ලයිස්තුව පබ්ලිෂ් කරලා තියෙනවා. ඒ ලයිස්තු පබ්ලිෂ් වෙන්නේ එග්‍රීමන්ට් එකක් ඇතුලේ. මේ සිංගප්පූරු ගිවිසුම අපිට අත්‍යවශ්‍යයි. ඇයි අත්‍යවශ්‍යයි? අද ලෝකේ කුඩා වෙලා බොහෝ රටවල් එකිනෙකා සමග අන්‍යෝන්‍ය සහයෝගයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඒවට තමයි කියන්නේ රීජනල් ප්‍රොඩක්ෂන් නෙට්වර්ක්ස් කියලා, ග්ලෝබල් ප්‍රොඩක්ෂන් නෙට්වර්ක්ස් කියලා. ඉතින් ඒවට අපි එකතු වෙන්නේ නැත්තම් අපි කොන් වෙනවා. ජනාධිපතිවරයා සමග හිට පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී දුම්රිය ශ්‍රේණි විෂමතා ගැටලුවට සාර්ථක විසඳුමක් ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව දුම්රිය පාලකවරුන්ගේ සංගමේ සභාපති ලාල් ආරිරත්න මහතා පවසනවා. දුම්රිය නියාමකවරුන්ට, දුම්රිය ස්ථානාධිපතිවරුන්ට, දුම්රිය පාලකවරුන්ට, දුම්රිය එන්ජින් රියදුරුන්ට හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ට බලපාන ශ්‍රේණි විෂමතා පිළිබඳ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අපි අතිගරු ජනාධිපතිතුමා සමග හෙට 11ට සාකච්ඡා පවත්වනවා. මෙම සාකච්ඡා ඉතාමත්ම තීරණාත්මක සාකච්ඡාවක්. අපිට තියෙන්නේ අනිවාර්යයෙන්ම වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අනුව මම හිතනවා හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී ඉතාමත් සාධාරණීය විසඳුමක් අපිට ලබා ගැනීමට හැකි වෙයි කියලා. තිස්ස මහරාම ජූල් පල්ලම කොඩිගහවැව ප්‍රදේශයේ මේ දිනවල පවත්නා වන අලි තර්ජන හේතුවෙන් ගම්වාසීන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. වනාලින් රාත්‍රී කාලයේ ගම්මදින ආකාරයේ නිවාසවල සවිකර ඇති CCTV කැමරාවල හොඳින් සටහන් වී තිබෙනවා. වනාලින් භෝග වගාවන්ට හානි සිදු කර ඇති බව අප වාර්තාකරු පවසනවා. ඇතම් වනාලින් නිවාසවල මුළුතැන්ගේ කඩා ඒවායේ ඇති ආහාර පාන ලබා ගැනීමටද පුරුදු වී සිටිනවා. තමන් මුහුණ දී ඇති මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. ආධාර බලධාරීන් දැනුවත් කරත් මේ වෙනතුරු කිසිම ප්‍රශ්නයකට අපිට උත්තර ලැබිලා නැහැ. එන ඔයාලා ඇවිල්ලා අලි වෙඩියක් දෙකක් දීලා යනවා. අපි අහන්නේ මේ කට්ටියගෙන් මේක අලියෙක් මැරෙන කන්ද මිනිහෙක් මැරෙන කන්ද ඉන්නේ මේකට ප්‍රශ්නට උත්තරයක් දෙන්න. මං ඉන්නේ ගේ තමයි මේ අලි පෙරලා තියෙන්නේ. ඉන්න තැනක් නැහැ. මේ පොල් ගස් ටිකක් හදාගෙන කරාන ඉන්නේ. බොහොම අමාරුවෙන් පොල් ගස් උත් කාලා තියෙනවා. මේ අලි පන්නපු වෙලාවේ තමයි දුවර බේරුනේ, නහය නලලා තුවාලුනේ. අලිය එනවා මට එනවා. කුස්සිය කඩනවා. මං කරා දරුගුඩෙන් ඇවිල්ලා ටෝච්චේ ගහන ටෝච්චේ ගහනොත් සිංහල මගේ යන්නේ ඩයිල මං ගෙට පයනවා. ගෙට පයනකොට මේ ජනෙලි ඇදලා කඩලා වීසි කරනවා. ඊට පස්සේ මේ විරාමෙන් අනතුරුව විදෙස් පුවත් ITN ප්‍රතිතුරින් රාත්‍රී 10ට යලිත් වුණ ගැසෙමු. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk